නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ජනාධිපතිවරණයේදී ඡන්දය දීමේදී ඡන්දදායකයා විසින් තමා ඡන්දය දෙන අපේක්ෂකයාගේ නම හා ලකුණ ඉදිරියෙන් ඡන්ද පත්‍රිකාවේ දකුණු පැත්තේ ඡන්දය සලකුණු කිරීමට ඇති ඉඩ ප්‍රමාණය එක ඉලක්කම සලකුණු කිරීමෙන් ඡන්දය දිය යුතු බව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ සඳහන් කර තිබේ. එබැවින් ඡන්දය දීම එක ඉලක්කම සලකුණු කිරීමෙන් කළ යුතු බව කාරුණිකව දන්වා සිටිනු ලැබේ. ඒට අමතරව අවශ්‍ය නම් තවත් අපේක්ෂකයෙකුට හෝ අපේක්ෂකයන් දෙදෙනෙකුට ස්වකීය දෙවන මනාපය හා අදාළ වන පරිදි තුන්වන මනාපය සලකුණු කළ හැකිය. ඒ සඳහා ඒ ඒ අපේක්ෂකයාට තම කැමැත්ත දක්වන පරිදි අදාළ අපේක්ෂකයාගේ නම හා ලකුණ ඇති තීරුවේ ලකුණට දකුණු පසින් දෙවැනි මනාපය සඳහා දෙක ඉලක්කමද අනෙක් අපේක්ෂකයා සඳහා එපරදිම තුන්වන මනාපය දැක්වීම පිණිස තුන ඉලක්කමද සලකුණු කළ හැකිය. මෙහිදී 1, 2, 3 යන ඉලක්කම්වලට අමතරව කිසිදු ඉලක්කමක් කිසිදු කතිරයක් හෝ කිසිදු වෙනස් සංකේතයක් හෝ කිසිදු අකුරක් වචනයක් ඡන්දපත්‍රිකාවේ සලකුණු නොකළ යුතුය. මනාප සලකුණු කිරීමට අපේක්ෂා නොකරන ඡන්දදායකයන්ට ස්වකීය ඡන්දය දෙන අපේක්ෂකයාගේ නම හා ලකුණ ඇති තීරුවේ ලකුණට දකුණු පසින් එක ඉලක්කම පමණක් සලකුණු කිරීමෙන් ඡන්දය දිය හැකිය. එනම් මනාප සලකුණු කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් නොවේ. එවැනි විටකදී කතිර හෝ වෙනත් සංකේත හෝ වෙනත් අකුරු කිසිවක් ඡන්දපත්‍රිකාවේ සලකුණු නොකළ යුතුය. යම් කිසි ඡන්දදායකයෙකු ඡන්දය පමණක් දීම සඳහා එක ඉලක්කම් වෙනුවට අදාළ ස්ථානයේ සම්ප්‍රදායික කතිරය පමණක් සලකුණු කර තිබෙනේ නම් එම ඡන්දපත්‍රිකාව නිසි ලෙස ඡන්දය දෙන ලද වළංගු ඡන්දපත්‍රිකාවක් ලෙස සලකනු ලැබේ. එසේ වුවද මෙම එකම එක කතිරයට අමතරව වෙනත් කිසිදු ඉලක්කමක් හෝ කතිර හෝ වෙනත් සංකේත හෝ වෙනත් අකුරු හෝ සලකුණු කිරීමෙන් වැළකීම අත්‍යවශ්‍ය වේ. Breaking.lk